කවුදු හෙලා මාත්‍යෝ ගොඩක් වැදගත් කාරණයක් තියෙනවා වැදගත් කාරණයක් මම ඔහෙලව අඳුරන්නේ නැහැ අඳුරනත් මහත්තයෝ අඳුර ගන්න මේ තමයි චොප්රා චොප්රා කිව්වහම මුළු ලංකාවම දන්නවා ලංකාව දැනගත්තා ඉතින් මට මොකද මාත්‍යෝ අපිට නිදානයක් තියෙනවා ගන්න මාත්‍යර පුළුවන් ඒකට අපිට උදව් කරන්න ඒ මොකටද දන්නවද මහත්යාගේ දරුවව අපිට ඕන මේ පොඩි කෙල්ලව බිල්ලට දෙන්න මොකක් මගේ දුව බිල්ලට දෙන්න තමුසල කවුද අපි කවුද කියලා පස්සේ කියන්න ඇත්තටම තමුසලට පිස්සුද තමුසල ඔය වගේ කතාව මගෙන් අහන්න තමුසලට පව් කියලා හිතෙන්නේ නැද්ද තමුසලට දරුවෝ නැද්ද ඊට වඩා කෝටි ගාණක් හම්බෙන එක වටින්නේ නැද්ද මහත්යෝ මට අහන්න තියෙන්නේ නිදන් වස්තු ඕගොල්ලන්ගේද ඇයි ඒකට උත්තරයක් නැත්තේ ඇයි මේ පව්කාර වැඩ කරන්නේ මහත්තයෝ දරුවා දෙනවාද නැද්ද මාව මැරුවත් මගේ දරුවා මම දෙන්නේ මහත්තයෝ හොඳින් බැරි නම් නරකින් හරි අපි දරුවා ගන්නවා මගේ තමයි පාල ලොකුමහත්තයා මාලි ලොකුනෝනෙකු ඇයි ලොකුමහත්තයා ලොකුනෝනේ මාලි කියන්නේ ලොකුනෝරලේ මහගෙදර අද එන්නේ නැහැ කියලා කිව්වේ ඇයි මතක නැද්ද මට ඒකත් මතක නැතුණා පාල මං දැකපු හීන ගැන මට ලොකු බයක් දැනෙනවා පිස්සුද ලොකුමහත්තයා කවුද හීන ගණන් ගන්නේ මටත් හරි අමාරුයි ලොකු මහත්තයෝ අස්යාගෝන් ටික් 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 අස්යාගෝන් ටික් 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 ඕන යාළුව හවන් අල්ලා ගන්නට යන්නේ මං අස්යාගෝන් ටික් 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 අස්යාගෝන් ටික් 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 ඕන යාළුව හවන් අල්ලා ගන්නට යන්නේ මං අස්යාගෝන් ටික් 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 හෙල් බල ටික් ටික් ඇයි මේද මේ අස්සෙත් අස්සෙ පිටේ මේ අස්සෙත් අස්සෙක් නේ නා අස්සෙ මහාන් මේ අලියෙක් නේ මොකදනේ මෙච්චර මේ කුල ඇටි මේ ඇයි මේ අපි දෙන්නගේ අරක ගැන කසාදි මේ අපි එක ගැන අපි ලොකු මහත්තයට කියමුද පිස්සුද මෙයා මේ උදේ පාන්දර ඕ කියන්න හොඳද ඒ මොකෝ මෙයා මේක අවමගුලක් ඈ මේක මගුලක් නේ මගුලක් නේ සරෝ ඉක්මනට බබාලා ඇති කියලා එවන්නකෝ සරෝ ඉක්මනට දුව එක්කෙන්නකෝ නවීත් පොඩ්ඩක් ඉන්නකෝ දුව ලෑස්තිලා ඉවරනේ බුත්සර නැදුවේ බුත්සර නැහැ
අන්න මේ අන්න මහත්තයා පොඩි බබත් එක්ක අන්න කොහෙද මේ වැඩට යනවද කොහෙද යන් 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 ඉක්මනට යන් ඉක්මනට යන් අනේ මේ මාව ඇදගෙන යන්නේ මාව බස්සල යන්නකෝ ආත නැගවගේ බැහැ ගන්න එපා හුටා ගියා ගියා මේ අපිට එකෙන් කමක් නැහැ. ඊගොල්ලෝ යන දිල්ලියක ගියාවේ අපි දෙන්න අලිය පිට වෙනකල දිව්‍ය ලෝකයන් යන් 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 අසයගුන් ටික් 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 අසයගුන් ටික් 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 ඕනේ අලු හවුංගල ගන්නට යන්නේ මව් අසයගුන් ටික් 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 අසයගුන් ටික් 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 ඕනේ හුටා මාලි හුට්ටා ඒ මාලි අන්න නෝනා කතා කරනවා මට තියෙන්නේ වත්තේ පිටියේ වැඩ ඔයා යන්න මයියලෝ අනේ මම බස්සන්නකෝ බස්සන්න නේද නැග්ගමගේ බහ ගන්න එපා මාම කන්න ඉන්නේ අනේ අල්ලන්න අනේ අල්ලන්න අල්ලන්න මාම අල්ලන්න ගන්න හයිය මාව තලන්න එපා තලන්නේ මාව බදා ගන්නකෝ බර නැටි කයි බර හරිද හරිද ඔයා බහින්න අයියෙන් ඇල්ලුවා අල්ලලා තියෙන්නේ අම්මට අල්ලන්න අනේ මා අරේ අරේ මාලා මමලා ඔයා යන්න ඔයා යන්න ඔයාට thank you මියා thank you මලා මා මැඩම් අයිය වැඩිද මගුලක් කියනෝ මේ වැඩේ ලේසි වැඩක් නෙමෙයි මං කියන විදිහට වැඩ කරන්න ඕනේ. අපි එදා කළෙත් මැඩම් කියන විදිහට තමයි. අද කරන්නෙත් එහෙම තමයි. ඉතින් මොකද්ද කියලා තමයි මැඩම් කිව්වේ නෑනේ. වැඩේද? නිධානයක් ගැන කතාවක්. නිධානයක් ගැන කතාව? ඔව්. මේ නිධානේ ගත්තොත් අපි ඔක්කොම ගොඩ. මැඩම් ඒ කියන්නේ මෙච්චර දවස් සිටියේ මඩේද? ඔන්න කිව්ව ගොන් කතාවක්. ගොන් කතාවක් නෙමෙයි. අනේ පල්පලයන් යන්න මල විකාර. මේ නිදාන ගන්න තුන් කුළු දුල් බිල්ලා කෝණ කරනවා. මෙයා තුන් කුළු දුල් මැඩම්. මෙයා තුන් කුළු දුල් නාට මෙයා ලොකු වැඩි. ඇත්ත අහගත්තා. පොඩි එකෙක්නේ දෝන අවුරුදු 8කට අඩු ගැහණු දරුවෙක් තුන් කුළු දුල් බිල්ලා ඒ බිල්ල තියෙන තැන මං හොයාගත්තා ඒ කොහෙද මැඩම් මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් යහන් ඉන්නවා ලලිත් රණසිංහ කියලා ලෝයගෙන අන්නේ ලෝයගේ එකම දුව හිට රෑ වෙන්න කලින් ඒ කෙල්ල උස්සන්න ඕනේ මොකද කියන්නේ හෙලෝ ඔය පොලිසියෙන්ද කතා කරන්නේ
අනේ රාහම් ඉක්මනට එන්නකෝ අපේ ගෙදරට හොරු පැනලා. අනේ ඌ ඉක්මනට එන්න ඈ ඉක්මනට එන්න. හරි හරි හරි. අනේ ඌ ඉක්මනට එන්න ඈ ඉක්මනට එන්න. කොහටද ඔය ටෙලිෆෝන් කොලේ? හරි හරි. ඊට ඉස්සෙල්ලා කියන්නකෝ අරගොල්ල ගියාද කියලා. ඔව් ඔව් ඒගොල්ල ගිහිල්ලා. මේ මේ මොකද මේ පොල්ලෙල්ලක් කනේ තියන්නේ? මේ පොල්ලෙල්ලෙන් පොලිසියට කතා කරපු හින්දා තමයි හොරු ටික ගියේ. ඒක නම් ඇත්ත. කොහොමද මගේ පොල්ලෙල්ල පිහිට? මේ වාගේ පොල්ලෙල්ල තමයි අපි මේ කාටත් තැනකට ගියාම කල්පනා කරලා වැඩ කරනවා. ඒක ඇත්ත මැඩම්. අර ස්ටූල් එක පෙරළුනේ නැත්තම් ප්‍රශ්නයක් නෑනේ. ඒක නෙමෙයි මැඩම් මුනේ. අර දොර ඇරපු කොල්ලම අල්ලලා බැඳපු නිසා මේ ඔක්කොම උනේ. ඒකත් ඇත්ත. ඒ කොල්ල තමයි පොලිසියට ටෙලිෆෝන් කරේ. හරි මැඩම්, උණ දේ වුණා. ඒත් අපි කවුද කියලා අඳුනගන්න බැරි වුණානේ. පොලිසියට ටෙලිෆෝන් කරපු වෙලාවේ පොලිසිය ආව නම් අපි අතේ මාට්ටු. මෙහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ පොඩි කෙල්ලගේ තාත්තගේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ කොල්ල ලස්සනයි. ඒ කොල්ලව යාළු කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒ ගිට රින්ගන්න. ඒක ඔයාට කරන්න පුළුවන් නේද? මැඩම් කියන්නේ ඒ කොල්ලත් එක්ක යාළු වෙන්න ඕනේ කියලාද? ඒක මම ඔයාට බාර කරනවා. හැබැයි විශ්වාසයක් ඇතුව. ඒ විශ්වාසය ඒ විදිහටම තියාගන්න මැඩම්. එතකොට අපි කොහොමද ওই මිනිහව අල්ලගන්නේ? මං ඔයාව තැනකට එක්කයි යනවා. මිනිහා එතනින් එළියට එනකොට ඔයා මිනිහාගේ ඇඟ හැප්පෙන්න ඕනේ. හරිනේ? ඊට පස්සේ වෙන දේවල් මගෙන් අහන්න එපා. කොහොම හරි ඔයා ඒ කොල්ලව යාළු කරගන්න. ඒ පොඩි කෙල්ල විශ්ුවට පස්සේ ඒ ලව් මෙහි බෑ. හරිද? හරි හරි මැඩම්. මේක කොන්ත්‍රාත් ලව් එකක්. ඕකේ? ෂා හරි ලස්සන චිත්‍රයක් නේද වඳින්නේ. අපි ඔක තරගෙට යමු. මගේ දුව හොඳට අඳිනවා. අංකල්! 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 අපිට පොඩි උදව්වක් කරන්න බැරිද? මොකද්ද පුතා? අපේ ගෙදර සීඩී එකක් නෑ අංකල්. ඉතින් මොකද කරන්න ඕනේ? අනිද්දා අපේ ඉස්කෝලේ කොන්සර්ට් එකක් තියෙනවා. ඔව් අංකල්. මායි මල්ලි නටනවා. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් පුතාලා මෙහෙ આવીත් ප්‍රැක්ටිස් කරන්නකො. මෙහෙ අපි පොඩි දුවක් ඉන්නෝනේ. අනේ ඔව් මටත් නටන්න ඉගෙන ගන්න පුළුවන්. සීඩිය ගෙනාව අංකල්. ආ දෙන්නක එන. අංකල්. සරෝ. සරෝ. මෙන්න මේ සීඩිය එක දාන්න. මේගොල්ලන්ගේ හපංකම් බලන්න. බලමුකෝ. එනමත් දාන්න ඈ. අවසර නෑ. මැඩම්ගෙන් අවසර ගන්නෙ නැතුව අරින්න බෑ ඇතුළට. ඔයා කවුද? කවුද? ගිල්ලා කියන සරත් ඇවිල්ලා ඉන්නයි කියලා. සරත් නෙමෙයි මොකා වුණත් මැඩම්ගෙන් අවසරයක් නැතුව අරින්න බෑ ඇතුළට. මල කෝලා.
මැඩම් කෙම් වාහනේ ඇවිල්ලා. යම් බලන්න. අරින්න බෑ තුලට. නහඩෙනෝ. කොල. ඔයා කවුද? මම සරත්. සරත්. අමාලි. තාම මැසේජ් එකක් නෑනේ. ඒක තමයි මට මාත් බැලුවේ. එතනින් වගේ. හෙලෝ. මොකක්ද නම්බර් එක? WPQQ7513 ට්‍රිවිල් එක ඇවිල්ලා. හරි හරි. ඒක තමයි වාහනේ. ඔතන සරත් කියලා කෙනෙක් ඉන්නවද බලන්න. හරි හරි ඉක්මනට එවා. හරි ඕකේ මැඩම්. මැඩම් කිව්ව ගන්න කියලා. යන් ඇතුළට. මැඩම් කිව්ව නම් ඉතින් අරින්න පුළුවන්. යන් ඇතුළට. යන්. නේද දෙන්න ළඟදිම ජම්පිට පොරි හැලෙන්න කට්ටියට බාර දුන්න වැඩ ටික ඒ විදිහටම ඉෂ්ට කරන්න ඕනේ. මං කියපු වචනෙට පිටින් කිසි කෙනෙකුට යන්න බෑ. මේ කැලෑපාරෙන් ගිහිල්ලා මං කියපු තැනට යන්න පුළුවන්. දැයියා. හොඳයි මැඩම්. මැඩම් මට එන්න කිව්වේ. සරත්ට මම මේක බාර දෙන්නේ සරත් දන්නවා මොකද්ද කරන්න ඕන හරිය කියලා. ඒකයි. මැඩම් දන්නවනේ මට බාර දුන්න වැඩක් කවද්ද මං මිස් කරලා තියෙන්නේ. ඒක නියයිසි මං තමසර මේක බාර දෙන්නේ. අමාලි මේ සර දන්නවනේ. ඔව් මැඩම්. දැන් මම මොකද්ද කරන්න ඕනේ? තමසර තියෙන්නේ මං කියන තැනට ගිහිල්ලා අමාලිගේ අතේ තියෙන බෑග් එක අරන් පැනලා යන එක. ඊට පස්සේ? ඊට පස්සේ තමසගේ ගෝලයා තමසට ගහනවා. එතකොට අපි දෙන්න ගහ ගන්න ඕනේද? ඔව් ඔව්. හොඳටම ගහ ගන්න ඕනේ. පිටමිනියෙක් විදියට තමයි තමසගේ ගෝලයා තමසට ගහන්නේ. මිනිහාව නොකවුට් කරලා තමස බෑග් එක කරන් පැල්ලා යනවා. ඊට පස්සේ තමසේ ගහ ගන්න වෙලාවේ ලසන්ත කියන මිනිහා ওই වාහනේ එනවා. ලසන්ත දකින්න ඕනේ තමසේ ගහ ගන්න එක. හරි මැඩම්. අනිවාර්යයෙන්ම ලසන්ත මේ වෙලාවේ අමාලිව හම්බ වෙන්න එනවාමයි. ඔව් මැඩම්. ඉතින් තමස බෑග් එක කරන් පැනලා යනවා. ලසන්ත මේක දකිනවා. හැබැයි ලසන්ත මොනෝ කරයිද කියලා මන් දන්නේ නැහැ. මම එතකොට ওই ලසන්ත කියන මිනිහට ගහනවද? තම්සේ ගහන්න යන්න එපා ඉසේ. තම්සේ ලසන්තගෙන් සමාව අරගෙන බෑග් එක දීලා පැනලා යනවා. හරි මැඩම්. මම මේ වෙලාවට එන දෙයකට මුණ දෙන්නම්. මැඩම් කිසි දෙයකට බය වෙන්න එපා. මැඩම් දන්නවනේ මේ සරත්ගේ වැඩ. අන්න හරි. තම්සේ වැඩේ කරලා ඇවිල්ලා මාව හම්බ වෙනවා. ඕකේ මැඩම්. මැඩම් ඔකෝලම මව දාලා ආවා. ඔකුන්ට හෙන ගහන්න ඕනේ. දැන් මම මොකද කරන්න ඕනේ මැඩම්? තම්සේ ආපහු ගේට්ටුව ළඟට ගිහලා මුර කරනවා. මෙතන මොකද කරන්නේ? යනවා. ඔක කලින්ම කිව්වනම් මම මුර කරගෙන ඉන්නවනේ. මල කෝලා.
අනේ සෝරි මිස්. සෝරි? සෝරි කියලා හරියනවද? මගේ වාසියක. හරි හරි මිස් මම මොනවද දැන් කරන්න ඕනේ? යන්නේනකොට සිහිකල්පනාවෙන් යන්න එපේ. ඒකනේ මිස්ට මම සෝරි කිව්වේ. සෝරි කියලා හරියන්නේ නැහැ නේ මිස්ටර්. මගේ මල් වාසියක. මම මිස් එක කරන් දෙන්නම්. හැබැයි මං කියන තැනින් අරගෙන. හරි හරි. යන්කෝ. හෙලෝ සරත්. වැඩේ හරි. තමස කොහෙද ඉන්නේ? මැඩම් මං කීප තැන ඉන්නේ. දැන් අමාලි නෝනායි ලසන්තයි මොබයිල් ෂොප් එකට ගියා. හරි මැඩම් මම පේනවා. හරි. තමස ත්‍රීවිලර් එකේම එනවා. මම මෙතන ඉන්නේ නැහැ. මම යනවා. හැබැයි තමස කරන කියන හැම දෙයක්ම මට පේනවා. ඒක හොඳට මතක තියාගන්නවා. ඕකේ මැඩම්. දැන් එනවා. හරි. තමස වැඩේ කරලා එනවා මාව හම්බෙන්න. මං දැන් යනවා. ඕකේ. හරි මැඩම්. මාත්‍ය මට සමාව වෙන මාත්‍ය අම්මාට බේත් ගන්න මුදල් නැති නිසා මේ නෝනාගේ බෑග් එකේ උතුරන් දිවේ නැත්තම් මිනිස්සුයෝ ඉල්ලන්න එපා ඒ අපි වගේ උන්ට කවුද මාත්‍ය සල්ලි දෙන්නේ දැන් කීයක් කොහෙන්ද රුපියල් 10 දුනොත් බේටිය ගන්න බුලවා මෙන් රුපියල් 10 මේක අරන් ගිහිල්ලා අම්මට බේත් අරන් දෙන්න ඕනේ මාත්‍යට බුදු බව ලැබෙන්න ඕනේ මාත්‍යට පින් සිද්ධ වෙනවා මාත්‍ය ඔයානම් හරි පුදුම මිනිහෙක්. නැති බැරි මිනිස්සුන්ට උදව් කරන එක මගේ පුරුද්දක්.
වෑන් එක තාම ෂොප් එකක් ගාවනේ අපි යන් අපි ගිහිල්ලා මොනවාරි කාලෙමු උදේට කෑවෙත් නැහැ නේ අපේ ගෙදර ගිහිල්ලා මකම් මෙතන කවුරුත් ඉන්න ඕනේ නැද්ද මොනවා කරන්නද සතවතන ගැට ගන්න ඉන්නේ අපි එයා ඇත්තටම ඇයි මේ පව් කාරස්සාව කරන්නේ ඇයි ඒවයි නෙවෙයිද කන්නේ නොකා බැරිකමට කනවා මං කැමති නෑ ওই පව් කාරස්සාවට මට මොනවා කරන්න කියලාද කියන්නේ කරන්න කියන්නේ අතපය තියනවා නේද කුලී වැඩක් කරනමකො හරි හරි ඊට ඉස්සෙල්ලා කාලේ ඉමුකො ඒක හොඳ අදහස ඔව් ඒක හොඳ අදහස අයියා කොහොක් කියරගොල්ලෝ ඒගොල්ලෝ එයි ඒගොල්ලන්ගේ පන්තියේ යාළුව කට්ටියක් හම්බ වුණා අපි යන් ඒගොල්ලෝ සමහර විට එයි අක්කේ පවු නේද? අපි මේව ගලවලා අරිමුද? ඔව් මල්ලි. මේව මස් කඩේට දෙන්නද කොයිද හදන්නේ? අනේ පවු. අර තියෙන පිහියක් මං ගෙනල්ලා කපන්න. අක්කේ, අපි මේ පිහියෙන් හරකගේ ලණුව කපලා හරකව ඇරලා දාමු. ලණුව කපන්න ඕනේ නෑ. ඌව ලිහලා අපි අරිමු. අන්න ළමයි වාගයක් අපි හරක ලිහලා ඇරලා හොඳ වැඩි මං කිව්වේ හරක් මන් රස්සාව එපා කියලා හොඳම වැඩි හොඳම වැඩි හුට්ටා මාලියෝ මොකද 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 මේ මේ ඇත්තමයි බං මම මේ උඹින් පොඩි බඩක් අහන්න කියලා හිත හිතා හිටියේ අයියෝ මම නොදන්න බඩ ඉතින් මේ නොදන්න හින්දා නම් මේ බඩ අහන්න හදන්නේ මොකද්ද 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 මේ බඩ මේකයි මාලියෝ මේ මොකද මේ මොකින්ද ආදිව මොම කරනවයි මෙහෙම කරනවයි මේ ඒක නෙමෙයි මේ මම මේ කල්පනා කරුවේ මාලියෝ දැන් උඹටත් මිනිහෙක් නැති එකේ ඔව් වටත් නැනේ ඔව් මේ උඹ ආසනද මාලියෝ මේ ආයි මිනිහෙක් එක්ක දීක කන්ද අනේ මම කැමති නෑ මිනිස්සුන්ට ඒ වුණාට බං මම කැමතිනේ ඒ වුණාට කොහොමද විශ්වාස ගන්න අද කාලේ මිනිස්සුන්ව මේ ඒකනේ මේ මාලියෝ මම කියන එක අහලා තියෙන්නේ නැහැ නේ මට අපි දෙන්න මේ බඳින හැප්පේ හරියට හරි මේ උනාට මට ඔක විශ්වාස නැහැ මම විශ්වාස කරන්නේ මෙන්න මෙහෙමයි මගේ ඔළුවට අත තියලා හිටම් විවුරල පොරොන්දු වෙන්න ඕනේ ඇයි මාලියෝ උඹේ ඔළුවට අත තියන්න මේ ඔළුව කෝවිලද නෑ මම ෂුවර් එකක් විශ්වාසයක් තියන්නේ මගේ ඔළුවට අත තියලා දිරුවොත් විතරයි. හරි හරි මාලියෝ ඔළුවට නෙමෙයි මම හැමතැනටම අත තියන්නම් කුදී බැඳලා පස්සේ. මොකද එහෙම හිතුනේ? උඹට කිව්වට තේරෙන්නේ නැහනේ. මම උඹට තේරෙන්නේ නැහනේ මම බගන හිතේ දින කක්කම ඉතින් අඬන්නේ මොකද අඬන්න ඕනේ නැහනේ උකට. මොකද මොකද මාව දැක්කා මොනවද හිතුනේ? ඇත්තමයි
එහෙමනම් අපි දැන් මොකද කරන්නේ? ඉතින් අපි දෙන්න බඳිමු. ඒ වුණාට මෙයා මේ බැඳලා මම මෙහි ඉඳ කැමති නෑ. ඔව්. එහෙනම් දැන් මෙහි ඉඳ හොඳ නෑනේ. ඔව් මේ. මේ අපි ඈත පළාතකට ගිහිල්ලා කන්දක් උඩින් පොඩි ඇපල්පතක් හදාගෙන ආ කක් බෙටි හරි කාලා ජීවත් වෙමු. කක් බෙටි. ඔව්. ඔක කක් බෙටි උනා මොකද අපි දෙන්න කන්නේ ආදරේ නේද? අනේ මොන බෙට්ට හරි කමන්නේ කමුකෝ ආදරේ වැඩි උනාම මොන බෙට්ටකත් මතක තියනවද මෙයා? හරියට හරි. මේ මං ඔයාලට කියන්න හිටියේ. මොකද? මං ඔයාට ආ ඉතින් මේ ඉතින් මොකද්ද මොකද්ද ඉතින් ආදරේ කියන එක නේද? ආදරේ. ඉතින් ඔයා එහෙමනම් ඉතින් මම එහෙම තමයි මේ. අපි දෙන්න. ඔයාගේ මූණ නිකන් හරියට රන් තැඹිලි ගෙඩියක් වගේ දු ඇත්තමයි. මාලියෝ කොබ මේ චූටි බේබි දැක්කේ නෑ නේ? අනේ මම හැම තැනම බැලුවා මේ ළමයා පේන තෙක් මානෙක නෑ නේ. ආහහ උඹ බල හිටපන්. දැන් නෝනලා ආපුවම දැන් උත්තරේ මොකද්ද? මොකක්ද අනේ මොකක්ද අනේ දැන් කියන්නේ කරන්නේ මොකද කියන්නකෝ? කියන්නේ කරන්නේ මගෙන් දහන්නේ මේ චූටි බේබි බලාගෙන එක උඹේ වැඩ, වත්තේ පිටියේ වැඩ මගේ වැඩ. මම දන්නේ ඇහුවා. අපි දන්නේ මේ අන්න නෝනලා ආවා. හුට්ටා මේ දැන් ඉතින් උඹම දෙන උත්තරේ හොයාගනින්. ඕම් මම ගියා. බේබිගේ වැඩ උඹේ වැඩ, වත්තේ වැඩ මගේ වැඩ, බේබිගේ වැඩ උඹේ වැඩ, වත්තේ වැඩ මං ගියා. මං ගියා උඹ මං ගියා. චෝරිදුව චෝරිදුව චෝරි මාලි කො චූටි බේබි මේ අල්ලපු ගෙදර සෙල්ලම් කරන්න ඇති. මං බල්ල එන්නම්කෝ. කොහොමද ළමයා බලාගත්තේ? නෝනා බය වෙන්න එපා. මම බලලා එන්නම්කෝ සෙල්ලම් කරනවා ඇති. මම ටක් ගාලා එන්නම්. මේ හැබැයි මාලි දරුවට මොකක් කර වෙලා තිබුණොත් මම නරක මිනිහා කියන්න එපා. මහත්තයා බය වෙන්න එපා මහත්තයා. මම එකගෙන එන්නම්කෝ. අනේ ලලිත් දුවට මොන හරි කරදරයක්ද දන්නේ නැහැ. බය වෙන්න එපා බලමුකෝ. කොහෙද කොහෙද මේ මගේ චූටි දුව අරන් ගිහලා තියෙන්නේ? මේගොල්ලෝ මොකක් හරි හොර වැඩක් කරලා තියෙනවා. නෑ නෑ අංකල්. නෑ නෑ නෙමෙයි. ඔයා ලොකු ළමයා ඇත්ත කියන්න ඕනි. අපි ගියා අංකල් නාන්න. නාන්න ගියට කමක් නැහැ. ඊට පස්සේ මගේ දුවව ගෙනියන්න එපා. ඕගොල්ලෝ ලොකුයිනේ. මගේ දුව තාම චූටි. මේ ඕගොල්ලෝ ඊට පස්සේ මගේ දුව එහෙම කොහොවත් ගෙනියන්න එපා. මගේ දුව තාම චූටිනේ. මගේ දුව යන්න එපා. මින් පස්සේ මගේ දුව ගෙනියන්නේ. කොච්චර බය වෙලාද හිටිය අපේ දුව ගැන? නෑ අංකල්, අපි හිතමුකෝ අපි කියන්නේ නැතුව නාන්න ගියා කියලා. ඒක වැරදි කියලා හිතමුකෝ. ඒත් ඒ වැරදි වැඩේ නොකර හොඳ වැඩක් කරලා ආවනම් ඒකේ වැරද්දක් නෑ නේද? ඒ මොකද්ද ඒ කතාව? මෙන්න මේකයි අංකල් සිද්ධ වුනේ. අපි ගිහිල්ලා මොනවා හරි කාලෙමු. උදේට කෑවෙත් නැන්නේ. අපේ ගෙදර ගිහිල්ලා මකම්. මෙතන කවුරුත් ඉන්න ඕනේ නැද්ද? මොනවා කරන්නද? සත හොතන ගැට ගන්න ඉන්නේ. අපි. එයා ඇත්තටම ඇයි මේ පව්කාර රස්සාව කරන්නේ? ඇයි ඒ වෙන්නේ නැවෙයිද කන්නේ? නොකා බැරිකමට කනවා. මං කැමති නෑ ওই පව්කාර රස්සාවට. මට මොනවා කරන්න කියලාද කියන්නේ? කරන්න කියන්නේ අතපය තියනවා නේද? කුලි වැඩක් කරන මකෝ. හරි හරි. ඊට ඉස්සෙල්ලා කාලේ ඉමුකෝ. ඒක හොඳ අදහස. ඔව් ඒක හොඳ අදහසයි අයියා. කොහොක් කියරගොල්ලෝ? ඒගොල්ලෝ එයි. ඒගොල්ලන්ගේ පන්තියේ ආලුව කට්ටියක් හම්බ වුණා. අපි යන් ඒගොල්ලෝ සමහර විට එයි.
අනේ අක්කේ පව් නේද? අපි මේවා ගලවලා අරිමුද? ඔව් මල්ලි. මේවා මස් කඩේට දෙන්නද කොයිද හදන්නේ? අනේ පව්. අර තියෙන පිහියක් මං ගෙනල්ලා කපන්න. අක්කේ, අපි මේ පිහියෙන් හරකගේ ලණුව කපලා හරකව ඇරලා දාමු. ලණුව කපන්න ඕනේ නෑ. ඌව ලිහලා අපි අරිමු. අන්න අන්න ළමයි වාගයක් අපි හරක ලිහලා ඇරලා හොඳම වැඩි මං කිව්වේ හරක් මන් රස්සාව එපා කියලා හොඳම වැඩි හොඳම වැඩි හොඳ දෙයක් තමයි කරලා තින්නේ ඒ වුණාට ගෙවල් වලට කියන්නේ නැතුව ගිහිල්ලා ඔය දේවල් කරන එකට මම කැමති නෑ හැබැයි මින් පස්සේ ඔවා කරන්න එපා. තේරුණා නේද? මොකද ඕගොල්ලන්ට ගඟ කතා කළේ නෑනේ නාන්නෙන්න කියලා. නෑ නෑ තාත්තා කියන්නේ මාර වැඩක් නෑ. මේ ගඟට කතා කරන්න පුළුවන්ද? චූටි දුවත් පුදුම කතා කියන්නේ නේද? ගෙදර අය දැනගෙන හිටියද ඕගොල්ලන් නාන්න යනවා කියලා? නෑ අංකල්. එහෙනම් ඇයි ගෙදර අය දන්නේ නැති දේවල් කරන්න යන්නේ? මීට පස්සේ ගෙදර අයට කියන්නේ නැතුව ඔවා කිසි දෙයක් කරන්න බෑ. ඔයා මොනවද බොන්න කැමති? ඔයා බොන්න කැමති ඕනම දෙයක්. අපිට සොෆ්ට් ඩ්‍රින්ක්ස් දෙකයි. ඔයා දැන් මගෙන් ගේ හැප්පිලා මල්වාසි විදින එක හොඳයි. ඒ මොකද? නැත්තම් ඔයාට මම මේ විදිහට හම්බ වෙන්නේ නැහැ. අපෝ හරි එක්කෙනා තමයි හම්බ වෙන්නේ. හා එහෙමද? ඒක නෙමෙයි ලසන්ත. ඔයා ඇත්තටම මට ආදරේද? ඔව්. ඇත්තටම මම ඔයාට ආදරේ. ඔයාට මීට ඉස්සෙල්ලා ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියේ නැද්ද? නැහැ. බොරු කියන්න එපා. බොරු නෙමෙයි ඇත්ත. ඇත්තටම ඔයා මාව කවදාවත් අමතක කරන්නේ නැත්තම් මම ඔයාට කැමතියි. අන්න මගේ යාළුවෙක් තියෙනවා. එහෙනම් ලස්සනට මං ගිහින් එන්න. වඩ බැද්ද මාතේ තව ටිකක් වෙලා ඉන්න. දැන් වෙලා නෑ ලස්සන්ත. අපි ආපහු දවසට හම්බ වෙමු. අමාලි ලබන ඊරද අපි ගෙදර එන්න ඕනේ. අපි අයියගේ බබාගේ බර්ත්ඩේ පාටි එකනේ. ඔගලත් එන්න. පුළුවන්. අපි එන්න. ඉතින් ගේ තියෙන්නේ කොයිද කියලා කිව්වේ නැහැ. ඉන්න මං කාඩ් එක දෙන්න.
Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Dulangeli. Happy birthday to you. මොනවද කරන්නේ?
මම ලංකා බැංකුවේ. ඔයා මොකද කරන්නේ? මම කාසෙල්ලක් කරන්නේ. මේ දවස්වල කාර්වල් ගණන් බහැලා. කොහොමද සේසෙම? කවුද කියන්නේ? ඉතින් අපිටත් කියන්න. අපිටත් පුළුවන් ඩීල් කරන්න. හරි හරි මං කියන්න. ඒක නෙමෙයි. මං ඔයාලා ගෙදර හෙට එන්නද? හෙට මමත් නෑ. අයියා යකයි දෙන්නත් නෑ. චූටි දුවයි වැඩරින් දෙන්නයි විතරයි ඉන්නේ. එහෙනම් වෙන දවසක එන්න. අද අපි යන්නේ බීච් එකට ඇවිදින්න. හැබැයි මට හවස පහට කලින් එන්න ඕන. හරි හරි මං ගිහිල්ලා වැරලා වන්න. හෙලෝ. ඔව්. හරි හරි. ඔව් මැඩම්. හරි මං දැන් මෙන්න. අනේ ලසන්ත. මේ අපි වෙන දවසක යන්ද? මට හදිසි වැඩක් දැම්මම යන්න ඕනේ. අද අපි විනෝද වෙමු. අපේ වැඩ ඔක්කොම සාර්ථක වුණා. හෙට අපේ වැඩේ හරියන්නේ මේ අමාලිගේ දක්ෂකම නිසා. කවුද අර පොර? නංගි චූටි දැන් අයියා චූටි වෙලා. මටද මැඩම් කිව්වේ? නැත්තම් වෙන කාටදයි ඉතින්? මම අයියා චූටි නෙමෙයි නංගි චූටි. හෙලෝ අයියේ, තග්ගාල ගෙදරට එන්න ලොකු හදිස්සියක්. පොඩි බබාව කවුද අරගෙන ගිහිල්ලා? ඔව් ඔව්. හරි දැන් ඉතින් තග්ගලෙන්. අයියෝ හොඳ වෙලාවට අයියා ආවේ. අයියට මං කෝල් කරනකොට අයියේ මේ ගේ ළඟ. ඕ මල්ලි, ඒක නෙ නැත්. අපි පොලිසියට ටෙලිෆෝන් කරමු. හෙලෝ පොලිස් ස්ටේෂන්. මම කතා කරන්නේ ලලිත් රණසිංහ ලෝයර්.
මේදැන් මේදැන් අපේ ගෙදට කවුදු කෙල්ලු කටියක් ඇවිල්ල මගේ දූ අරංගිල්ල ඉස්පෙක්ට ඕ ඉස්පෙක්ට හොඳමයි හොඳමයි අපි දැමකුද කරන්න මල්ලි අයියේ පොලිසිය මෙතැන්ට එනකං ඉඳලා අපි හරියන්න අපි යම් පොලිසියට හරි එනයියා හෙලෝ කවුද මේ ලලි තමුසේ පොලිසියට දැනුම් දීලා කරදර ඇති කරගන්නවා එහෙම නෙමෙයි කවුද කතා කරන්නේ කතා කරන්නේ තමුසේගේ මාර්යා මට හිට රුපියල් ලක්ෂ 100ක් ඕනේ නැත්නම් තමුසේගේ ළමයාගේ අලු ටික එවනවා කලයක දාලා මම හරි හරි දැන් මම මොකද කරන්න ඕනේ තමුසේ කලබල වෙන්න එපා හෙට හවස 3ට මම ගෑනු ළමෙක් එවනවා ඒ ළමයට සල්ලි ටික දෙවනවා එච්චරයි අනේ මේ මම දෙන්නම් කොහරද මං එන්න ඕනේ ඔච්චර අදිස්සි වෙන්න එපා තමුසේ මං ඒක හෙට දැනුම් දෙන්න හරි හරි මං එන්න කවුද අයියේ මොනවද කියන්නේ කෙල්ලෙක් කතා කරලා කියනවා ඒගොල්ලන්ට සල්ලි ඕනිලු මගේ දුව ඕනේ නම් කමක් නෑ මල්ලි මං සල්ලි දීලා හරි මගේ දුව බේර ගන්නවා හෙලෝ ලසන්ත මොකද ලසන්ත මං අමාලි මම දන්නවා තමුසු නේද අපි අයියගේ දුව උසන් ගියේ මං කියන දේ පොඩ්ඩක් අහන්න ලසන්ත කියනවා මොකද්ද අපේ කට්ටිය තමයි පොඩි කෙල්ල උසන් ගියේ ඒකට වැරදිකාරයා මම තමුසු මාව යාළු කරගත්තේ ඔය ටික කරන්නද ඇත්තටම ඌ ලසන්ත හොඳ හිතින් පන්ට ආදරයක් තියනවා නම් දුව දෙනවා ඒක කියන්න තමයි කතා කරේ මං ඔයත් එක්ක යාළුනේ බොරුවට උනත් මට ඒක බොරුවට කරන්න බැරි වුණා. මං ඔයාට ඇත්තටම ආදරේ. මේ බොරුණකී ඉන්නවා. ඇත්තමයි ලසන්ත. මං ඔයාට ආදරේ හින්දා තමයි මේ හොරෙන් කෝල් කරන්නේ. ඉතින් කෝ දුව දැන් කොහෙද ඉන්නේ? දුවව නිදානයක් ගන්න බිල්ලට දෙන්නයි යන්නේ. මං තමයි ලසන්ත සල්ලි බෑකෙක් ගෙනාවේ. මොනවා? කොහෙද කොහෙද? ලසන්ත කලබල වෙන්න එපා. ඔයා පොලිසියට දන්වලා මං කියන තැනට අදම එන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා පොලිසියෙන් එවන්න එපා. හොඳයි. මට තමුසේ තාම විශ්වාස නැහැ. මේකත් තමුසේගේ මර උගුලක්ද? අනේ නෑ ලසන්ත. මං තව පැයකින් ඔයාට එන්න ඕන තැන කියන්නම්. හොඳයි. මං බලන් ඉන්නවා.
ගඳුන් සරණේ විශ්වාස කරන්න බැරි වුණානේ මං හිතුවේ මේකත් ඒ වගේ උපරවැට්ටියක් කියලා මාව එව්වේ ඔයාට බොරුවට ආදරය කරන්න ඒත් මට එහෙම කරන්න බැරි වුණා එතකොට උඹ අපිව පාව දුන්නා නේද බැලියේ ඕනම දෙයක් පාවල දෙන මේ රටේ ඔක සිම්පල් දෙයක් උඹ කෙල්ලෝ ජාතියටම නින්දාවක්. උඹ මේ කෙල්ලෝ කොම උඹක මේ ජාවාරමට එක්කාසු කරගත්තේ. ඒ දෙමව්පියන් ගැන හිතන්න නැතුව නේද බැල්ලියේ. මගේ මේ දුව උඹ බිල්ලට දීලා නිදන් ගන්න ගියේ. උඹලා එවන් සල්ලි කරගෙන උඹලා ලොකුවට ජීවත් වෙන්න. උඹලගේ අතපය තියනව නේද? මේ කෙල්ලන්ගේ අතපය තියනව නේද? බලට බෙයිද රස්සාවක් කරලා ජීවත් වෙන්න
දෙමව්පිය කොච්චර දුක් මහන්සි වෙනවද ළමයිව හදන්න. උඹලා උඹලා ඔය කරන දේවල් උඹලගේ දෙමව්පියන්ට නින්දාවක් කරනව නේද? තොපි කෙල්ලෝ දයකෝ ඈ තොපි කෙල්ලෝ ජාතියු සංගතිය කෑ ගන්න එපා. අපි මේ ඔක්කොම නීතියට බාර දෙමු. ඔව් දැන් මිලාට පොලිසියනෝ ඇති. ආ අන්න පොලිසියනෝ. හ්ම් හ්ම් යමල්ලා පොලිසියර යමල්ලා එක එක අපේ හැපියව. හ්ම් හ්ම් ඉන්ස්පෙක්ටර් ඉන්ස්පෙක්ටර්ට කොහොම ස්තුති කරන්නද මන්දා මගේ දුව හොයා දුන්නට. ඒක අපේ රාජකාරී ලලි